අයිවන් සුබදවසක් ඔයාල හැමෝටම. ඔනිතින් අද මගේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාගේ හමට නොගැලපෙන, ඒ කියන්නේ ඔයාගේ හමට ඇලර්ජික් වෙන්න පුළුවන් ක්‍රීම් කොහොමද අපි හොයාගන්නේ කියලා. ඒ මොකද මේ වගේ කාරණා නිසා අපේ යුවතියන්ගේ ලස්සන සම කැත වෙලා, ඒ වගේම විවිධ ඇක්නි ස්කාස් ඇවිල්ලා, පිග්මන්ටේෂන් වගේ ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දීපු යුවතියෝ ඉන්නවා. ඉතින් අන්න ඒගොල්ලෝනේ තමයි මම අද මේ වීඩියෝ එක හදන්නේ. හරි ඉතින් ලොකු වෙලාවක් ගන්න අපි වීඩියෝ පටන් ගමු. ඔයාමගේ ශරීරයට අලුත් කෙනෙක් නම් හිතනවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා. මට පුංචි උදවක් විදිහට සබ්ස්ක්‍රයිබ් කරන්න එක්කම බෙල් අයිකන් එක ක්ලික් කරලා ආවද. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි, අපි කොහොමද අපේ හමට නොගැලපෙන, එහෙම නැත්නම් ඇලර්ජික් වීමට හැකියාවක් තියෙන ක්‍රීම් එකක් හොයාගන්නේ? ඒ කියන්නේ හැම ක්‍රීම් එකක්ම අපේ හමට ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම විවිධාකාරයේ මේ තියෙනවා නේ, සමවල් තියෙනවනේ. කො අපි ඕගොල්ලෝ දන්නවා normal skin, oily skin, dry skin, combine skin, එහෙම නැත්නම් sensitive skin වගේ මෙන්න මේ ගොඩ කාණ්ඩවලට skin බෙදෙනවා. ඉතින් ඒ අනුව ඔයාගේ සම ඉස්සෙල්ලාම ඔයා අඳුරගන්න ඕනේ ඔයාට මොන වගේ සමක්ද තියෙන්නේ කියලා. ඉතින් ඒ සමට ගැලපෙන්න තමයි ඔයා ක්‍රීම් වර්ග තෝරගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් ක්‍රීම් එකක් ගත්තහම අපේ යුද්ධය ගොඩාක් දුරට ඉන්ග්‍රීඩියන්ස් නම් බලන්නේ නැහැ. එක්කෝ එක්කෙනෙක් කියපු ප්‍රමාණයට ගන්නවා, එක්ක නැත්තම් දැක්ක ප්‍රමාණයට හොඳයි කියලා හිතලා ගන්නවා. ගොඩාක් දෙනා මම හිතන විදිහට නම් ඉන්ග්‍රීඩියන්ස් බලන්නේ නැහැ. ඉතින් ඇත්තමකොත් ඒකත් එක අවශ්‍යයක් වෙනවා උගන්ට බොහෝ විට ඇලර්ජික් වෙන්න. ඉතින් අනිත් එක තමයි තව කෙනෙකුට හරි ගිය ක්‍රීම් එකක් ඔයාට මට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒක මොකද එයාගේ සම අපි දෙන්නගම සමට වඩා ගොඩක් වෙනස්. ඉතින් ඒ හින්දා අපිට කියන්න බෑ ඔයාගේ යාළුවට හොඳ රිසල්ට් එකක් ගෙනත් දුන්න ක්‍රීම් එකක් මටත් ඒ රිසල්ට් එකම ගෙනත් දෙයි කියලා. ඉතින් අන්න ඒ තැන්වලදීත් අපේ යුවතිය වරද්ද ගන්නවා. හරි, ඉතින් අපි බලමු එන ක්‍රීම් එකක් අපේ සමට ඇලර්ජික් වෙන්නේ, ඇලර්ජික් වීම කොහොමද අපි හඳුනගන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයා ක්‍රීම් එක ගාද්දී ඔයාට දැනෙනවා නම් මුහුණට තෙල් ගතියක්, ඒකෙනවා ක්‍රීම් එක ගෑවට පස්සේ නිකන් තෙල් පේරනවා වගේ ගතියක් තියෙනවා නම් මරියා ගන්න. එහෙම වෙන්නේ ඔයාගේ ස්කින් එක ඒ ක්‍රීම් එක රිජෙක්ට් කරන හින්දා. ඒකෙනවා ඔයාගේ ස්කින් එකට ඒක ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි තෙල් වගේ බේරෙන්නේ. ඉතින් ඒ හින්දා එහෙම ගතියක් තියෙනවා නම් ඔයා ක්‍රීම් එකක් ගාපු ප්‍රමාවෙන් ඔයා මුදල් ගැන හිතන්න එපා. අපරාධ මේ ක්‍රීම් එක දැන් ගාන්න නැති හිටියොත් අපරාධනේ කියලා ගාන්න යන්න එපා. එහෙමවත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයාට පිම්පල්ස් එන්න පුළුවන්, පිග්මන්ටේෂන් නැති වෙන්න පුළුවන්, විශේෂයෙන් මේ පිම්පල්ස්. මොකද පිම්පල්ස් ක්‍රීම් නිසා පිම්පල්ස් එන්න ගත්තොත් මතක තියාගන්න හරි අමාරුයි. ඉතින් නවත්තන්න. ඒ හින්දා පිම්පල් එක දෙක ආව හෝ නැතා තෙල් බේරෙන ගතියක් තියෙනවා නම් ඔයා ක්‍රීම් එක ගාපු ගමන් මතක තියාගන්න අනිවාර්යෙන් ඒ ක්‍රීම් එක නවත්තන්න. තව සමහර අය අහන දෙයක් තමයි ක්‍රීම් එකට මේ වගේ පිම්පල්ස් ඇවිල්ලා ඇලර්ජික් වුණාට පස්සේ යාළ අහනවා මූණට නැතුව ඇඟට ගෑවට කමක් නැද්දක් කියලා. අනේ නංගෝ එහෙමනම් කරන්න යන්න එපා. මොකද අපේ මූණ සෙන්සිටිව් වැඩි තමයි. නමුත් අපේ ශරීරයේ තියෙන සමටත් ඒක හොඳම නැහැ. ගොඩාක් අය මූණට ගන්න නැතුව ඒක ඇඟට ගන්න අපරාධනේ ක්‍රීම් එක කියලා ඒක කරන්න එපා. ඒ මොකද බැරි වෙලාවකත් ඒක හිතන්නේ නැති විදිහට ඇලර්ජික් වුණොත් ඔයාගේ සම ඉවරයි. මොකද ඔයාලා හොඳටම දන්නවා ක්‍රීම් ඇලර්ජි වල ස්ට්‍රෙච් මාක්ස් එනවා, පිග්මන්ටේෂන් වගේ ගොඩාක් දේවල් වලට මූණ දෙන්න වෙනවා. එක්වර කබර පිපිල වගේ ඇති වෙනවා. ඉතින් ඒ හින්දා මතක තියාගන්න ඇලර්ජික් වෙන ක්‍රීම් එකක් ඔයාගේ මූණ නෙමෙයි ඇඟට නෙමෙයි කොහේවත් ගන්න එපා. ක්‍රීම් එක අයින් කරලම දාන්න. තමා ඔයා ක්‍රීම් එකක් ගාද්දි හිතන චුට්ටක් රතු වීමක් එහෙම නැත්නම් කසනවා වගේ ගතියක් එනවනම්, ඒ වගේම දැවිල්ලක් වගේ එනවනම් ඒ ක්‍රීම් එකත් ඔයාට ඇලර්ජික්. ඔයාට සමට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් උන ගමන් ඔයා ක්‍රීම් එක ගානක නවත්තන්න, ගාපු ක්‍රීම් එකත් හොඳට සෝදලා යවන්න. මතක තියාගන්න මං කලින් කිව්වාගේ මූණට ගාන්න නැතුව ගැඟටවත් ඔයා ගාන්න එපා. මොකද ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඔයාගේ හැමට පිළිගන්නේ නැහැ. එහෙම නැත්නම් හැම ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් රිජෙක්ට් කරනවා කියන්නේ ඒක ඔයාට ගැලපෙන්නේ නැති නිසා. ඒ හින්දා මතක තියාගන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයා ක්‍රීම් එකක් ගාද්දි අනිවාර්යෙන් ඒ දේවල් ඊටමත් ඉක්මනින්ම අයින් කරන්න, ඒ දේවල් ගාන්න යන්න එපා. හොඳම දේ තමයි ඔයා ක්‍රීම් එකක් තෝරගද්දි ඉස්සෙල්ලා වාගේ සම අඳුරගෙන ඉන්න, සම අඳුරගෙන ඔයාට අවශ්‍ය රිසල්ට් එකක් දෙන්න පුළුවන් වෙන ක්‍රීම් එකක් තෝරගන්න. ඉතින් මේ ක්‍රීම් එකක් තෝරගන්න එක හරි අමාරුයි, ඒක ඇත්ත. ඉතින් නමුත් මම ඉස්සරහට වීඩියෝ එකක් කරනවා සාමාන්‍යයෙන් ඩ්‍රයි ස්කින් එකට, ඒ වගේම ඔයිලි ස්කින් එකට, කම්බයින් සෙන්සිටිව් මෙන්න මේ වගේ ස්කින් වලට අපිට ප්‍රොඩක්ට්ස්, කොස්මටික් ප්‍රොඩක්ට්ස් යොදා ගත්තේ. එහෙම නැත්නම් අපි ගත්තදී අපි ගන්න ඕනේ මොන වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඇතුළත්
කොස්මටික් අයිටම්ස් දෙ කියලා මං ඉස්සර හදි වීඩිය එකක් කරන්න. එතට උගලන්ට ගොඩක් ලේසි ඉංග්‍රීඩියන්ස් බල්ලා උගලන්ගේ හමට ගැලපන ප්‍රඩක්් එකක් හොයාගන්තෙන්. ඒ වගේ තව දෙයක් තියෙනවා කියන්න. කවමදාමක් නමක් ගමක් නැති ඉංග්‍රීඩියන්ස් නැති කොහෙදොයා නිෂ්පාදනය කරලා තියෙන රටක් දන්න ඇති මෙන මේ වගේ ක්‍රීම් නම් ඔයාලා ගන්න යන්න එපා. මොකද මට සමන්නේ තුද මට 3-7 දෙනෙක්ම මැසේජ් කළා තිබ්බ ක්‍රීම් ගාලා ඒගොල්ලන්ට ඇලර්ජික් වෙලා එක්කෙනෙක්ගේ මුළු මූණම ඇක්නිය කුරුලය දාලා පැසවලා පවා ඉතින් පව් හරි පව්. මොකද අපිට ඒ දේවල්ට ගෙදර සත්කාර කරලා සමහර අයට හරියනවා. නමුත් හැමෝටම හරියන්නේ නැහැ. එහෙම වුණොත් ඒගොල්ලන්ට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙලා ප්‍රතිකාර ගන්න වෙනවා. තවත් සමහර අයට හොඳ කරන්නම ටිකක් අමාරු වෙනවා. ඉතින් තව එක්කෙනෙක් කතා කරා එයාගේ අත් දෙක සහ කකුල් දෙක කළුම කළුයි. මොකද එයා සාමාන්‍ය සුදු කෙනෙක්. එයාගේ කවුද අඳුරන කෙනෙක් එයාට ක්‍රීම් එකක් ගෙනා දෙලා වයිට්නින් ක්‍රීම් එකක් කියලා. ඊට පස්සේ මාස 2-3ක් පාවිච්චි කරන් යද්දි අත් දෙක සහ කකුල් දෙක කළු වෙලා. ඉතින් ඒකට එයා ප්‍රතිකාර අහලා ඉවලා තිබ්බා. සාමාන්‍යයෙන් ගෙදරදි කරන්න පුළුවන් ප්‍රතිකාර මම යවුවා. නමුත් මම එයාට කොහොමත් කීවා ඒ එයාගේ ස්වරූපය දැක්කට පස්සේ මට හිතෙන දෙයක් තමයි ඒකට නම් අපිට ගෙදර ප්‍රතිකාර කරන්න බෑට කොහොමත් මට හිතෙන විදිහට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙන්නම වෙයි. ඉතින් එහෙම වුණාම අපරාධ. මොකද ඒ ළමයාගේ හැම ලස්සනයි ලස්සනට ඉඳලා තියෙනවා. කලින් ගොඩාක් සුදු නැති වුණත් එයාගේ හැම හරි ලස්සනයි. ඉතින් දැන් තවත් සුදු වෙන්න ගිහිල්ලා ලොකු කරදරයක වැටලා තියෙනවා. ඉතින් ඒ ළමයා එහිඳ ඒ වගේ දේවල් කරගන්න එපා. ගොඩාක් දුරට වයිට්නින් ලයිට්නින් කරගන්න නැතුව ඔයාගේ සම ග්ලෝ කරගන්න ට්‍රයි කරනවා. මොකද ඒක තමයි ඔයාට ලස්සන. මොකද ඔයාට තියෙන සම ග්ලෝ වෙනවා කියන්නේ ඔයා හරිම ලස්සන වෙනවා. ඉතින් ඒ හින්දා අනිතක තමයි ක්‍රීම් ගද්දි ඔයාගේ සමට ගැලපෙන ක්‍රීම් එකක් ගන්න. ඔයා ගන්න ක්‍රීම් එක කලින් කිව්වාගේ තෙල් බේරෙනවා වගේ තෙල් ගතියක් මූණට එනවා නම් එක්ක දැවිල්ලක් කැසීමක් වගේ දේවල් එනවා නම් ඒ වගේම ටිකක් ගාගෙන යද්දී ඔයාලට තේරෙනවා ඔයාගේ මුහුණ අන්නේවන කියන්නේ තැනතන නිකන් පුල්ලි පුල්ලි වගේ මතුවෙනවා නම් මේ දේවල් නොනම් ෂණිකෝ ආයේ ක්‍රීම් එක නවත්තන්න ඕනේ. මූණට විතරනේ ඇඟටවත් ඔයාගේ ක්‍රීම් එක ගන්න එපා. ඉක්මනින්ම ඉවත් කරන්න. ඉතින් මට හිතෙනවා මේ වීඩියෝ එකේ කියපු දේවල් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. යම් තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් YouTube එකේ වගේම FB එකේ සහ Instagram එකේ ඔයගොල්ලන්ට පුළුවන් මාව be beautiful by punsara කියන නමින් ෆලෝ කරන ලයික් එකක් දාලා එකතු වෙන්න. ඉතින් ඔයගොල්ලන්ට තීරණ ගන්න මොන හරි මගෙන් දැනගන්න තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මගේ FB page එකට ගිහිල්ලා WhatsApp message එකක් දාන්න. අනිවාර්යෙන් මම reply කරනවා. හරි ඉතින් එහෙනම් මේ වීඩියෝ එකෙන් අද සමුගන්න යන්නේ. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයිත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.